සංගීතය වෙනුවෙන් ලංකාවේ බිහිවුණු මුල්ම Android app එක iTunes app ජනප්‍රියම සින්දු ඇතිතරම් download කරන්න යාළුවෝ අතර share කරන්න ඕනෑම වෙලාවක කැමතිම සින්දු රස විඳින්න ඔබගේ Android phone එකට tab එකට iTunes app එක download කර ගැනීම සඳහා දැන්ම Google Play වෙත පිවිසෙන්න ඔකී සාප්පුව දාපු එකට ඔන්න සෙනග සේරම හොල්මා මිලා සබහරු රෙදිවල ගණන් බස්සන්නත් වෙනවා කියන්නේ දැන් මොකද බාපි කරන්නේ උදේයා සිම්පල් ගේසයක් නේ සමානගේ කිසි දෙයකට බය වෙන්න එපා අපි ගණන් බස්සමු එච්චරයි නෑ නෑ ඕන්නේ එහෙම කරොත් මේ කඩ කුලියයි ලයිට් බිල් එහෙම ගෙවන්නේ කොහොමද ඒ තියා මේ අපිට ජීවත් වෙන්නවත් සල්ලි නැති වෙයි ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තා එතකොට බං එනගේ හාට මෙහාට අපිට ආදායම අඩු වෙනවනේ. යෝදේයා, ආව විශ්මිත අයිඩියා එකක්. වන්ඩර්ෆුල් අයිඩියා එකක්. ඉත කියාංකෝ. අර යාරේ. කෑරේ, අපි ඒක ප්‍යාරේ කරමු. ඒ කියන්නේ ගාන බස්සලා යාරේ තුන් කාලට අඩු කරමු. ඔයි ඉතින් එහෙම පොඩි පොඩි ජිමික් ටිකක් නම් තියෙනවා තමයි. අපි ඉතින් ජිමික් කාලා ටොනික් බීප මිනිසුනේ. मिनिसुंगे विश्वास बिजनेस කොච්චර ගාන අඩු උනත් වැඩි උනත් මිනිස්සු අකමැති දේවල් ගන්නෙ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එච්චරයි. කොහොම කරගෙන යන්නේ කරගෙන යන්නේ කරගෙන යන්නේ එච්චරයි බය වෙන්න දෙන්නේ नरक हरि अम्मा गत में तीर भी नस्कर नहीं ओया हदानी होम के लक्कड़ मंगवा के साप को कसाद बंदी नहीं दे ओए के ना इतना सहल लो हितन डिपासी थी जा ये तो गुटे मम मुकुद कराने था आता ओया पुलवान तरह दुप्ता मुनगाईला यावा तीर उंगन ने बलंद इड पासे बलंद यावा आठ गले पहनवा दे कीला हमेर का බලමු මං වල ඔෆිස් එකට ගිහිලා තමයි හැබැයි කියන්න වෙන්නේ. ඔව් මං ගිහිලා බල්ලවට කියන්නම් එහෙමනම්. හා හා. ආකාශි. මේ මේ මං වටින පස්සේ කෝල් එකක් දෙන්න. රයිට් ඕකේ. හරි ඕකේ බයි. දුලන්ජි. කොහොමද ජීවිතේ? ජීවිතේ. මගේ ජීවිතේ දැන් ෆුල් බිසි. තෑන්ක්ස් මචං. බොහොල දුන්න ජොබ් එකට. දැන් මට කාලේ ගෙවා ගැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩ වැඩ වැඩ
දුවනවා දුවනවා චැටින් චැටින් මරුවා අපෝ ඒක කියපු කැත ආ වාට කියන්න අමතකුණානේ මං ස්කූටර් එකක් ගන්න යන්නේ තාත්තා සල්ලි ටිකක් දුන්නා අයියා ලීසෙත් ගෙවන්න නැත ඔන්න පින් කරපු මිනිස්සු පෙට්‍රල් වියදම විතරයි හොයා ගන්න ඕන ඔයා ඔය කතා කරන්නේ මට තිබුණ හීන ගැන හරියට දන්නේ නැතුව ආකාශි ඉතින් කියමුක බලන්න ඔය හීනවල මගේ හීනවල ලක්ෂ 150ක විතර හොඳ වාහනය ලක්ෂ 200ක විතර ලොකු ගෙයක් අන්තිමට මට මගේ කාමරෙත් ඉන්නේ අයියගේ කාමරෙ ලැබුණේ ස්කූටර් එක ඉතින් ඒ ගැන ආඩු දුකද නෑ මං දැන් ඉස්සරට වඩා ෆුල් ජොලි රිලැක්ස් එකේ ඉන්න මට රකින්න රාජධානියක් නෑ දුවන්න ලොකු හීනෙකුත් නෑ ඉතින් මහන්සිත් නෑ නියමයි 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 අන්න එහෙම තමයි ඉන්නෝ දන්නවද එතකොට ඔය හීන අපි ළඟටම එනවා හරි ශෝක් නින්දු මේ ළමයා නිකාන් දුක් විඳිනවා ජගත් ඉන්දු දුලන්තර ජොබ් එකක් හොයලා හොඳයි මොකද ඉන්දු ජොබ් එක අපේ අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂක හැටියට එයාට වෙනම වාහනයක් හම්බෙනවා පෙට්‍රල් ඩ්‍රයිවර් කෙනෙකුත් හම්බෙනවා හොඳ පඩියකුත් හම්බෙයි ජොබ් එක නම් හොඳයි හේවට ඒ වගේ ලොකු ජොබ් එකක් ගන්න මොකද දුරංජිර තියෙන සුසුකම ඔයා මොන ලෝකෙද ජීවත් වෙන්නේ ජගත් මේකට එච්චර ලොකු සුදුසුකමක් ඕනේ නැහැ මේවයිතින් දේශපාලන පත්වීමනේ ඒ වගේ ව්‍යාපෘතියක් කරන්න හොඳ දැනුමක් පළපුරුද්දක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් වෙන්නේ දුලාංජි අපහසුතාවයට පත් වෙන විතරයි අයියෝ ජගත් ඔයාලගේ කාලේ වගේ නෙවෙයි අනේ ඔයාට තේරෙන්නේ නැහනේ ජගත් එයාට එහෙ ලොකු වැඩක් කරන්න නැහැ ඔය ලියකියවිලි වැඩ පොඩ්ඩක් හිට මෙහෙට කරන්න තියෙන්නේ අනිත් එක්ක ඉතින් වැඩ කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ අනේ මන්දනේ කොහොමදත් දුලංජිත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ අපේ ජගත් නම් කවදාවත් හදන කෙනෙක් නෙවෙයි ඉන්දු ඉන්නවනේ
එයත් එක්කම ගියෝ. අයියෝ දන්නේ නැද්ද? මම සම්මිනංගිගේ මදිවට රටේ ලෝකෙ මිනිස්සු කෙනෙක් බැනුම් අහන්න ඕන. මම නුඹ මම